සුබ දවසක් වේවා අපි ජීවිත වෙනසක් සඳහා නැත්නම් ජීවිත සාර්ථකත්වයේ සඳහා අපි කතා කළා කොහොමද මගෙම කියලා ආදායම් මාර්ගයකට මම යොමු වෙන්න කියන එක ජීවිත සාර්ථකත්වයට ආදායමක් අත්‍යවශ්‍යයි එහෙනම් ඒ ආදායම කෙසේද මගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම තුලින් කරන පියවරයන් ටික තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ මුලින්ම අපි සාකච්ඡා කළා මගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආශාවක් ඇති කරගන්නේ කෙසේද ඊළඟට අපි සාකච්ඡා කරා මගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආශාවක් ඇති කරගත්තා නම් ඒ ආශාව ඉෂ්ට කරගන්න මට කුමන වර්ගයේ ව්‍යාපාර ලංකාවේ කරන්න ඉඩකඩ තියෙනවද කියලා අපි ඒකෙදි කතා කළා නිෂ්පාදන ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඔබට සේවා සපයන ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඔබට මිලට ගෙද විකිණීමේ කරන ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඔබට කියලා එක්කම අපි එමෙ වැඩසටහනෙදිම සාකච්ඡා කරා කොහොමද ව්‍යාපාරයක් කරන්න අදහස් ව්‍යාපාර අදහස් ඇති කරගන්න නැත්නම් ව්‍යාපාර වර්ග හඳුනගන්නේ කොහොමද කියලා නමුත් අපි ව්‍යාපාර අදහස් හඳුනගන්න කලින් අපි කිව්වා ව්‍යාපාරයේ කළ හැකි ආකාර ප්‍රභේද තුනක් තියෙනවා කියන එක නිෂ්පාදන සේවා සහ මිලටගෙන විකිණීමේ ව්‍යාපාර අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම ප්‍රභේද තුන හරහා ලංකාවේ එහෙම නැත්නම් මගේ දිස්ත්‍රික්කයේ තුල එහෙම නැත්නම් මගේ අපි හිතමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය තුල එහෙම නැත්නම් මගේ ග්‍රාම සේවක වසම තුල කළ හැකි මේ අංශ තුන හරහා කළ හැකි ව්‍යාපාර වර්ග මොනවද කියන එක හඳුනා ගැනීම අතිශය වැදගත් වෙනවා මේ ක්‍රම ටික ඔබ හරියට අනුගමනය කළොත් ඔබට පැහැදිලිවම් පුළුවන් ඔබට සුදුසු ව්‍යාපාරයක් තෝරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. දැන් අපි කතා කළේ ව්‍යාපාර අදහස් හඳුනාගන්නේ කෙසේද? හරිම ලේසි කාරණයක් මේක. මේක පැටලෙන කාරණයක් නෙමෙයි. ලේසියෙන් ඔබට කරන්න පුළුවන්. එහෙනම් මුලින්ම ඔබ කළ යුතු දේ තමයි ගන්න පොතක්. CR පොතක් හරි, නැත්නම් කොළ ටිකක් හරි, නැත්නම් සාමාන්‍ය එක්සර්සයිස් පොතක් හරි අරගන්න. අනිවාර්යයෙන්ම ඔබ මේ ක්‍රියාවලිය යනවා නම් ඔබට ඔබ ගාව මේවා ලියන්න සටහන් කරගන්න යමක් තියෙන අවශ්‍ය වෙනවා. දැන් මේ වැඩසටහනේදී කතා කරන දේවල් පවා ඔබට පුළුවන් පොතක් අරගෙන නෝට් ඩවුන් කරගන්න. එහෙම නැත්නම් හිතේ මේවා මතක තියාගන්න පුළුවන්ද? මතක තියාගන්න බැහැ. ඒ නිසා අපි මගේ ගමේ, මගේ පළාතේ, මගේ ග්‍රාම සේවක වසමේ, මේ දිස්ත්‍රික්කය තුල, මගේ පළාත තුල ඔබ හිතමු ඔබ ඉන්නේ අපි හිතමු උතුරු පළාතේ කියලා. එහෙම නැත්නම් දකුණු පළාතේ කියලා. එහෙම නැත්නම් බස්නාහිර වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, මධ්‍යම පළාතේ වෙන්න පුළුවන්, කොයි පළාතේ හිටියත් ඔබ බලන්න ඕනේ ඔබ පළාතට ගැලපෙන ව්‍යාපාරයක් කරන එක. ඒතර මෙතෙන්දි කරන්න පුළුවන් ඔබට ඔබේ පොත අරගෙන ඔබට ලියා ගන්න පුළුවන් කොළ කීපයක් වෙන් කර ගන්න වෙනවා. අඩුම ගානේ ව්‍යාපාර අවස්ථා 300ක්වත් ඔබ හඳුන ගන්න වෙනවා. ව්‍යාපාර අවස්ථා කොච්චරද? 300ක්වත් හඳුන ගන්න වෙනවා. කොයි විදිහටද? එකක් තමයි ඔබ ලියා ගන්නම ටොපික් එකක් ඔබේ පොතේ නිෂ්පාදන කාර්යයට අදාළ නැත්නම් නිෂ්පාදනයට අදාළ ව්‍යාපාරික අවස්ථා අංක 1. තව පිටු දෙක තුනක් තියෙන ඊළඟට ලියනවා සේවා අංශයට අදාළ ව්‍යාපාරික අවස්ථා. තුන්වෙනියක ඔබ ලියනවා මිලටගෙන විකිණීමට අදාළ ව්‍යාපාරික අවස්ථා. වර්ග තුන ඔබ සටහන් කරගන්නවා. දැන් ඔබට කරන්න තියෙන්නේ මේ සටහන් කරගත්ත මාතෘකා තුනට අදාළ ව්‍යාපාරික අවස්ථා ටික මොනවා කරන්නද හඳුනා ගන්න. ඊළඟට ඔබ හිතන්න වෙනවා ඒ පොතේම ඒ පිටු ටික අයින් කරලා ඒ කාරණා 300ක් විතර ලියන්න ඉඩ තියලා ඊළඟට ලියනවා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට උදව් ලබාගත හැකි පුද්ගලයන් සහ ආයතන. එහෙනම් ඔබට මේක තනියෙන් කරන්න බෑ. අන්න අයගෙත් මේකට මොනවා ගන්න වෙනවද? සහයෝගය ගන්න වෙනවා. පළවෙනි සහයෝගය ගත යුතු පුද්ගලයා කවුද? මේ මම ඔබමයි, තමම්මයි. එහෙනම් ලියනවා ඒ යටතේ මේකට අවශ්‍ය සහයෝගය ලබාගත හැකි පුද්ගලයන්ගෙන් සහ ආයතනය ආයතනවල නම් ලිස්ට් එකක්. මෙතන ඔබට නිෂ්පාදන වේවා, සේවා වේවා, මිලටගෙන විකිණීමේ ව්‍යාපාර වෙන්න පුළුවන් කුමන අංශයක ව්‍යාපාර වුණත් ඔබට උදව් ගන්න අවශ්‍යයි ඉන්නවා. එහෙනම් අංක 1 ලියනවා කවුද? ඔබේ නම දාන්න. මම. අංක 2 දාන්න. කවුද? කවුද දෙවනි කෙනා? දෙවනි කෙනා දාන්න පවුලේ සමාජිකයන් කියලා. අංක 2 පවුලේ සමාජිකයන්.
ඊළඟට කවුද අපට උදව් ගන්න පුළුවන්? තුන්වෙනි එක කවුද? හිත මිතුරන්. ඔබ ගාව ඉන්න ඔබේ අහලුවන්ගෙන් පවා ඔබට පුළුවන් යම් ඒකෙන් අදහස් කරන්න එයා කියන එක කරනවා කියන එක නෙමෙයි. අදහස් අරගන්නවා. තුන්වෙනි කාරණේ. හතරවෙනි එක කවුද? ඔබේ ගුරුවරු ඉන්නවා නම් එයාගෙත් අදහස් ඔබට ගන්න පුළුවන්. හතරවෙනි එකේ. පස්වෙනි එක කවුද? ඔබට උපදෙස් දෙන යම් පිරිසක් ඉන්නවා නම් කීප දෙනෙක් හරි ඔබට උපදෙස් ලබා දෙන පූජ්‍ය පක්ෂය වෙන්න පුළුවන්, ගිහි පක්ෂය වෙන්න පුළුවන්, ඔබේ ජීවිත සාර්ථකයට සාර්ථකත්වයට උපදෙස් ගන්නයි ඔබ ගාව ඇති. එහෙනම් ඔබට දාන්න පුළුවන් උපදේශකෙයින්ගෙන් ඔබට උදව් ගන්න පුළුවන්. මම මේ තවම කතා කළේ පුද්ගලයෝ ගැන. එතකොට මෙන්න මේ පුද්ගලයන්ට අමතරව ඊළඟට ඔබට තව වැඩසටහන් මේ ව්‍යාපාර සම්බන්ධව වැඩසටහන් වලට ගියොත් ඒවයින දේශකයෝ දේශක මහත්වරු හෝ දේශක මහත්මීන් සමග සම්බන්ධ වෙලා ඒ අයගේ අදහස් ඔබට ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩමුළු වලට සහභාගී වෙලා ඒවයි ප්‍රධාන දේශකවරුන්ගෙන් ඔබට පුළුවන් යම් අදහසක් අරගන්න. ඒ පුද්ගලයෝ විදිහට ඊළඟට ආයතන විදිහට ගත්තොත් ඔබට පුළුවන් ලංකාවේ සුවිශේෂී ආයතන රසක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍යංශයේ මේවා ඔබ දැනුවත් නැහැ. බහුතර රටවැසියන් අපේ රටේ මේවා දැනුවත් නැහැ. ඒ නිසා ඔබට මම මේ නම් පවා දැනුවත් කරන්නම්. ඔබට පුළුවන් මේ ආයතන වලින් මේ සහයෝගය ලබා ගන්න. මොනවද ආයතන? පළවෙනි ආයතනය තමයි මේ සහය ඔබට ලේසියෙන් ලබා ගන්න පුළුවන් කුඩා ව්‍යාපාර සංවර්ධනංශය. මේවා ගැන අපි ඉදිරියේදී වෙනමම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ජීවිත වෙනසක් සඳහා ජීවිත සාර්ථකත්වය සඳහා නමුත් ඔබට මේ තොරතුරු දැනගන්න මතක තබා ගන්න කුඩා ව්‍යාපාර සංවර්ධනංශය. අපි ඉංග්‍රීසියෙන් එක කියනවා SED කියලා. SED කියන්නේ Small Enterprise Development Division කියන එක. ඒතර ඔබ සෝෂල් මීඩියා නැත්තම් සමාජ මාධ්‍ය තුල ඔබ SED කියලා ගැහුවොත් ඔබට බලා ගන්න පුළුවන් ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල අද වෙනකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තියෙනවා 333ක්. මේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයකම අවම එක නිලධාරියෙක්ගේ සිට උපරිම නිලධාරීන් 4 සිට 6 දක්වා ඒ අදාළ ආයතනයේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයක ඔබට සේවය සඳහා සැදී පැහැදී ඉන්නවා. එහෙනම් මේ කුඩා ව්‍යාපාර සංවර්ධනංශය තියෙන්නේ කොහෙද? තමන්ගේ ගමේ තියෙන තමන්ගේ ගම පිහිටලා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය තුල. එහෙනම් ඔබට දුරකට යන්න අවශ්‍ය නැහැ. ඔබේ පළාතේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ගියාම ඒ ලේකම් කොට්ටාෂයේ වෙනම ඉන්නවා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරියෙක්. එහෙනම් ඔබට තියෙන්නේ එම නිලධාරියාව මුණ ගැසීම පමණයි. මේ ආයතනයෙන් සපුරා මේ සේවය කරන රාජ්‍ය ආයතනයක් ඒක කරන්න නොමිලෙහෙන් පිටින්ම සත පහක්වත් අරගෙන නෙමෙයි. එහෙනම් ඒක අංක 1. මම මේ කතා කරන්නේ ඔබට සහයෝගය ලබා ගත හැකි, එහෙම නැත්නම් ව්‍යාපාරික අවස්ථා හඳුනා ගත හැකි ආයතන ගැන. මොන ආයතනද මේ? රාජ්‍ය ආයතන. අංක 2 ගත්තොත් ඔබට ව්‍යාපාරික අදහස් ගැන උපදෙස් ලබා ගන්න පුළුවන් සමහර අයගේ ඒ පළාතේ කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා මොනවද කියලා. ව්‍යාපාරික අවස්ථා 500,000 තියෙන ලිස්ට් හදපුවා තියෙනවා. ඒ තමයි ඔබේ පළාතේ තියෙන බැංකු. බැංකු කිව්වහම පෞද්ගලික අංශයේ බැංකු තියෙනවා මෙතන, රාජ්‍ය අංශයේ බැංකු තියෙනවා. විශේෂයෙන්ම ඔබේ ප්‍රාදේශීය ප්‍රදේශයට අදාළ බැංකුවක් තියෙනවා. අපි කියනවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා. ඒ වගේ රාජ්‍යංශයේ බැංකුවක් ඒක. ඒතකොට ඒ අදාළ මම එක නමක් කිව්වේ. මේ වගේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකුවල කළමනාකාරතුමාව හම්බ වුණොත් ඒගොල්ලොන්ගෙන් ඇහුවොත් අපේ පළාතේ මේ මගේ ගමේ නැත්තම් මේ මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ නැත්තම් මගේ දිස්ත්‍රික්කේ නැත්තම් මගේ පළාතේ කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා මොනවද කියලා ඇහුවොත් ඔබට වෙනම ලිස්ට් එකක් දෙනවා. එහෙනම් මේ දෙවෙනි එක අපි කතා කරේ දෙවෙනි ආයතනය කතා කළේ බැංකු. තුන්වෙනි එක තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය. නැත්තම් අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් ඉංග්‍රීසියෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය කෙටියෙන් කියනවා IDB කියලා. ලංකාවේ දිස්ත්‍රික්ක 25ම පැතුරුණු ශාඛා ජාලයක් තියෙන ආයතනයක්. එහෙනම් ඔබට පුළුවන් ඔබ ඉන්න දිස්ත්‍රික්කය අපි හිතමු කුරුණෑගල කියලා. එහෙනම් කුරුණෑගල දිස්ත්‍රික්කය, එහෙම නැත්නම් ඔබ හිතන්නකෝ ඔබ ඉන්න දිස්ත්‍රික්කය ගම්පහ කියලා. එහෙනම් ඔබ ඉන්න ගම්පහ දිස්ත්‍රික්කය නම් ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙනවා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ශාඛාවක්. ඔබට හොයාගන්න අපහසු නම් ඔබට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා IDB branch
आईडीबी डिस्ट्रिक्ट ऑफिस अभी हितमु इन गंपह के रेना गंपह डिस्ट्रिक्ट के अदाल आईडीबी कार्यालय ओब होयागन्न पुलुवन होयागन्न टेलीफोन नंबर एक होयागन्न कॉल एकक दाला ओबट गिहिल्ला ए आयतने हम्बेन्न पुलुवन एके हेड ऑफिस एक तियेन्ने रत्मलाने रत्मलानट गियत ओबट पुलुवन मे तोरतुरु ओक्कोम दैनगन्न एनम ඊළඟ ආයතනය තමයි අපි කිව්ව කාර්මික සංවර්ධන මණ්ඩලය. ඊළඟට අපිට පුළුවන් මේ ව්‍යාපාරික අවස්ථා දැනගන්න ගිහිලා සාකච්ඡා කරන්න පුළුවන් නෙඩා කියලා ආයතනයක් තියෙනවා. National Enterprise Development Authority. ඒ කියන්නේ National Enterprise ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය. මෙයත් රාජ්‍ය ආයතනයක්. මෙම රාජ්‍ය ආයතනයේත් ඒ අදාළ නෙඩා ඔෆිසර්ස්ලා රටේ තියෙන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම इनवाबट पुलवांग एक्को कुड़ा व्यापार एक्को आईडीबी एक्को नेडा मे प्रधानतम व्यवसाय ऋजुलेसम मगपेन्न आयतन तुनक मम नम की थवतीन आयतन गुड़ा नमूत मबे पहासु सदहा मे आयतन हतर एतरम ये आयतन हतरट गिहाम तरंगति मनोद मम की आयतन हतर कुड़ा व्यापार सांवदनाशे लंकावे सीलुम वाणिज्य सह सांवदन बैंकु තුන්වෙනි එක අපි කිව්වා කාර්මික සංවර්ධන මණ්ඩලය IDB කියලා හතරවෙනි එක අපි කිව්වා නෙඩා කියලා. ඒතර මේ ආයතන හතරට ඔබ ගිහිල්ලා මේ මහත්තුරු මේවා නෝනලා හම්බ වෙලා ඔබ සාකච්ඡා කළොත් ඔබට පුළුවන් ඒ ආයතන හරහත් ඔබේ ව්‍යාපාරික අවස්ථා ටික එකතු කරගන්න අර අංශ තුනට ඔබට පුළුවන් මේවට යන ඒවට ඔබට මේ තොරතුරු මොකද කරන්නේ මෙන්න ලංකා බැංකුවෙන් ගත්ත විස්තර ටික ව්‍යාපාරික අවස්ථා මෙන්න ඊළඟ එකෙත් ගත්ත ඔක්කොම මුළු ලිස්ට් එකම හදන්න ඔබට පොතක වෙන්න පුළුවන් ෆොටෝකෝපි වල කොහොම හරි ඔබ කැමති විදිහකට මේ එක්සර්සයිස් එක ඔබ කළ යුතුමයි වෙන කෙනෙකුට මේ ක්‍රියාකාරකම දෙන්න එපා ඒ ක්‍රියාකාරකම ඒ කරන කෙනාටයි වැදගත් වෙන්නේ ඔබට වැදගත් වෙන්නේ නැහැ මතක තියාගන්න එහෙනම් ඔබ මොකද්ද කරේ මේ අපි කතා කරන එකේ ඔබේ පලාතේ කළ හැකි ව්‍යාපාරික අවස්ථා මොනවද කියලා හඳුනගන්න එක ඒකම ඊළඟට ඔබට පුළුවන් ඔබේ පලාතේ හරි එහෙම නැත්නම් ඒ දිස්ත්‍රික්කය තුල හරි एक्सीबिशन तीनवा प्रदर्शन तीनों मे व्यापार वल्ट अदाल प्रदर्शन तीनों एना उबट पुलवांग मे प्रदर्शन बलान्यान एना प्रदर्शन बलान गिहामत उबट आशावा कैमत्ता कैत्वेनवा मगेम केर व्यापार आरंभ करान सा व्यापारिक अवस्था टिकगुत उबट इतने कुछ करगन उबे पोतटे टिकात अतुलत करगन पुलो मम्मे कथा करान व्यापारिक अवस्था हंदुना गान आकार एकम उबट गेदर आयगें ඔබ ගෙදරට හාප් ෂීට් කොලේ කොලේ දෙනවා අම්මට තාත්තට අයියට නංගිට මල්ලිට ඔක්කොටම දෙනවා කරුණාකරලා ඔබේ මනසේ තියෙන මේ පලාතේ කරන්න පුළුවන් බිස්නස් අයිඩියාස් ව්‍යාපාර මොන වගේ දේවල්ද ඔයාට මතක් වෙන්නේ කරුණාකරලා මට මේ කොලවල ලියලා දෙන්න. ඒගොල්ලන්ට දෙනවා දවස් දෙක තුනක්. යහළුවන්ටත් දෙනවා. ඔබ දන්න හඳුනන අයටත් දෙනවා. දීලා ඒ අයගුණත් ඔබ මොකද කරන්නේ අර ව්‍යාපාරික අවස්ථා ටික අරගෙන පස්සේ ඒ කොලවල දිහා බලලා ඔබේ පොතට ඔබේ ව්‍යාපාරික අවස්ථා ටික ගන්න පුළුවන්. දැන් බලන්න නිකන් හිතලා කොච්චර නම් ව්‍යාපාරික අවස්ථා ඔබට මේ හරහා එකතු කරගන්න පුළුවන්ද කියන එක. ඊට අමතරව ලංකාවේ මම කලින් ප්‍රකාශ කළා වගේ ලංකාවේ ව්‍යාපාරය වලට අදාළ සංගරා සහ පොත්පත් තියෙනවා. මේ පොත්පතුත් ඔබ ලයිබ්‍රරියට හරි ගිහිල්ලා රිෆර් කරන්න වෙනවා නැත්නම් මේවා කියවන්න වෙනවා. ඊට අමතරව ඉන්ටර්නෙට් එක හරහා ඔබ සර්ච් කරලා බලන්න පුළුවන් ලංකාවේ කළ හැකි ව්‍යාපාරික අවස්ථා මොනවද තියෙන්නේ කියලා. ඊට අමතරව ඔබ බැලුවොත් එහෙම සෝෂල් මීඩියා හරහා මේ සෝෂල් මීඩියා වලත් ව්‍යාපාර එකමතුව ඔයගේ විවිධාකාර සයිට්ස් ඔබ දැකලා ඇති Facebook එකේ තියෙනවා ඒ වගේ ගෲප්ස් හදාගෙන එහෙනම් ඔබට පුළුවන් ඒවටත් ප්‍රවිෂ්ඨ වෙලා මට ඇත්තරම කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද මං ආසයි යම් නිෂ්පාදනයක් කරලා ලංකාවේ විකුණන්න නෙමෙයි පිටරට යන්න යවන්න ආසයි මං කැමති අන්නේ වගේ දේශීය ව්‍යාපාරික අවස්ථා මොනවද ව්‍යාපාරික අවස්ථා විදේශීය වශයෙන් නැත්නම් අපනයන වෙනදපල පදනම් කරගෙන මට මොනවද කරන්න පුළුවන් මේ ආකාරයට ඔබට පුළුවන් මට කළ හැකි පලාතේ ව්‍යාපාරික අවස්ථා මොනවද කියලා හඳුනා ගන්න එහෙනම් මේ හඳුනාගත්ත ව්‍යාපාරික අවස්ථා වලින් අපි ඊළඟ පීවරට යන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු